මේ කතාව අපිට වාර්තා වුණේ අනුරාධපුර තලාව කුමාරඑළිය ප්‍රදේශයෙන්. පියා නොමැතිව දරුවන් සිව් දෙනෙකු හදා වඩා ගන්නා මවක් මෙහිදී අපට මුණ ගැහුණා. ඇය වගා කටයුතු සිදු කරමින් ජීවිත අභියෝග කෙසේ හෝ ජය ගනිමින් සිටිනවා. එහෙත් ප්‍රදේශයේ පවතින අලිමිනිස් ගැටුම උග්‍ර වීමෙන් මේ පවුලට සිදුවන්නේ නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න. ඔවුන් ජීවත් වූ නිවස අවස්ථා දෙකකදීම අලින් විසින් විනාශ කර තිබෙනවා. ඒ නිසාම දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතූ එම දරුවන්ගේ මව රාත්‍රී කාලයේ ගත කරන්නට තෝරාගන්නේ ගසක් උඩ තැනූ කුඩා නිවසකයි. උදෑසන කාලයේ දරුවන් සමග වගා කටයුතු වලට යොදවන මේ මව සන්ධ්‍යා කාලයේ ළඟාවත්ම නිවස අසලම තනාගත් ගසක් උඩ පිහිටි කුඩා පැල්පතකට ගොඩවනවා. ඒ සිය දරුවන්ද සමගයි. දරුවන්ට අධ්‍යාපනය සිදු කරන්නට වන්නේ කුප්පි ලාම්පු එළියෙන්. මෙච්චර උඩකට ඇවිල්ලා මේ ඉන්න බය නැද්ද? බයයි. ඒ බය වුණත් අර මගේ දරුවෝ රැක ගන්න ඕන කියන අවධානම ඉතින් මම ගන්නවා. මෙතන ඉඳලා අලියත් එක්කන් දිව්ව කිලෝමීටරයකට වඩා දුර. මේ චූටිතුව මම වඩාගෙන ගිහින් මම දෙපොළක වැන්න. ඒක එක දුන්න තරම් අයියා මට කොහොම ආවද කියන එක මට හිතා ගන්න බෑ මේ දුවත් එක්කන්. ඉතින් මම එහෙම දෙපොළක වැන්නත් මම බේරලා ආවේ මොකක් කරේ වාසනාවකට කියලා තමයි මම හිතන්නේ. අලින්ගේ හිරිහර නිසාම ගස් මුදුනක දරුවන් ආරක්ෂා කරමින් දරුවන්ගේ අනාගතය ගැන සිතනා මේ මවගේ ඉල්ලීම මෙයයි. රෑට බයයි වැස්ස හීතල ඊට වඩා මට දරුවන්ට ආරක්ෂාවක් නැහැ ලොකු ළමයි දරුවෝ ඉන්නේ අලින්ද වඩා උසින් මට ඉන්න පුළුවන් විදිහට එක කාමර කෑලි දෙකක් දැන් මාස 11ක් විතර මේක මම දරුවන්ට පුළුවන් නම් ෆෝන් එකක් ඉගෙන ගන්න ওই දෙක විතරයි මම ඉල්ලන්නේ මට වෙනම පුත් ඕනේ නැහැ මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න